බුවන් ඔයාල හැම දෙනාම් සාදරයෙන් පිළිගන්නව හැප්චොයිස් ටීවියකට. මම අද හදන්න කියල දෙන්න යන්නේ සැන්විච් එකට ෆිලින් එක කොහොමද හදාගන්න කියලා. ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද ඕන කරන්න කියලා. මුලින්ම මෙන්න මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. ඉතින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මුලින්ම මේ වගේ භාජනයක් අරගෙන ඒකට ලුණු, ගම්මිරිස්, අබ කුඩු ටික එකතු කරගන්නවා. මම මුලින්ම හදන්න යන්නේ අබ පේස්ට් එක. ඉතින් මේක අපි ගෙදරම හදාගන්නයි යන්නේ. දැන් මම බටර් ටිකක් මේකට එකතු කරගන්නවා. දැන් මේක හොඳින් මික්ස් කරගන්න මේ විදිහට. ඉතින් දැන් මම මේකට තෙල් ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳින් කලවම් කරගන්න. ඊළඟට මම ඒකට දෙහිත් බින්දු කීපයක් එකතු කරගන්නවා. ඉතින් දැන් මේ තියෙන්නේ අපේ අබ පේස්ට් එක. ඉතින් මේක දැන් පාන් වල මිශ්‍රණයට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ පාන් මිශ්‍රණයට ෆිලින් එක හදාගන්න අපේ ද්‍රව්‍ය ටික. දැන් මුලින්ම මම බිත්තර ටික මේ වගේ චොප් කරගන්න තමයි යන්නේ. ඉතින් අපිට ලේසියෙන්ම මේකෙන් අපිට බිත්තර ටික පොඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට එහෙම නැත්නම් ගෑරුප්පුවකින් වගේ මේක පොඩි කරගන්න. දැන් තියෙන මේ පොඩි කරගත්තු බිත්තර ටිකට මම අබ පේස්ට් එක මේකට එකතු කරගන්නවා මේ වෙලාවේදී. දැන් මම අමු මිරිස්, හීනෙට ලියාගත්තු ලූණු ඒකට එකතු කරගන්නවා. දැන් මේ ටිකත් හොඳට කලවම් කරගන්න ඕන. දැන් මම තක්කාලි ටික අන්තිමට එක තමයි එකතු කරගන්නේ. මොකද තක්කාලි වල වතුර ගතිය රැඳෙන නිසා හුඟක් ඒක අපි අන්තිමටම තමයි එකතු කරගන්නේ. මේ විදිහට අපේ මිශ්‍රණය හොඳින් මික්ස් කරගන්න. මම දැන් රස බලනවා කොහොමද කියලා. ලුණු රස ගානටම තියෙනවා. ඉතින් ඕගලන්ට ලුණු මදි නම් ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. ලුණු වැඩි කරගන්නත් එපා, පාන් වල ලුණු ගතිය තියෙන නිසා. මේ විදිහට දැන් අපි පාන් වල මේ මිශ්‍රණය හැමතැනම ගාගමු. ඉතින් මේක ඕනම වෙලාවකට කන්න ඉතාමත් සුදුසුයි. උදේටත් හොඳයි, රැට වුණත්, අපිට විනෝද ගමනක් යන්න වුණත් මේ විදිහට අපිට හදාගත්තාම හරිම ලේසියෙන්ම රසයනුත් හොඳටම හොඳයි. ඒක නිසා පහසුවෙන්ම හදාගන්න පුළුවන් අපේ මේ සෑන්විච් එක. ඉතින් මේ තියෙන මං හදපු සෑන්විච් එක හරිම රසයි. ඒ වගේම හරිම පෙනුමෙනුත් තියෙනවා. මේ තියෙන මම හදාගත්තු මගේ සෑන්විච් ටික. ඉතින් ඔයාලත් හදලා බලන්න, හරිම රසයි. ඉතින් මාත් එක්ක එකතු වුණාට ඔයාලට හුඟක් ස්තුතියි. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. නැවතත් රසබර වීඩියෝ එකකින් යලිත් හමුවෙමු.